නැත්්‍යෙෙම් ධර්ණ දක්ෂිණාවේ දේශකාණන් වහන්සේ පූජ්‍යපාද වාතරත් මයින්ද ස්වාමින් වහන්සේ අෞතරයි ස්වාමින් වහන්ස සාදුු 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 සමන්තා චක්හවාලේසු අත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මන් මනිරාජස්සේ සුනන්තු සග්ගමොක්කදන් දම්ම සවන කාලු අයන් බදන්තහා දම්ම සවන කාලෝ අයන් බදන්තහා දම්ම සවන කාලෝ අයන් බදන්තහා නමෝතස්සෙ භගවතු අරහතු සබ්බදම්මි සුවප පටිහතඥානචාරස්සෙ දසබලදරස්ස චතුවී සාරච්්‍ය විසාරදස්සෙ සබ සත්තුතෙමස්සෙ ධම්මිසෙරස්ස ධම්මරාජස්ස ධම්මත් සාමිස්ස තතහාගතස්ස සබ්බ්ഞුුණෝ සම්මා සම්බුද්ධස්ස. නමෝතස්සෙ භගවතු අරහතු සබ්බ දම්මි සුුව පටිහතඥාන චාරස්සෙ දසබල දරස්ස චතුවී සාරච්ච විසාරදස්සෙ සබ්‍ය සත්තුත්තෙමස්සෙ දම්මිසෙරස්සෙ දම්මරාජස්සෙ දම්මත්සාමිස්සෙ තතහාගතස්ස සබ්බഞුණු, සම්මා සම්බුද්ධස්ස නමෝතස්සෙ භගවතු අරහතු සබ් දම්මිසු අ පටිහතඥානචාරස්සෙ දසබල දරස්ස චතුවී සාරජ්්‍ය විසාරදස්ස සබ්්‍ය සත්තුත්්‍යෙමස්සෙ ධම්මිසෙරස්සෙ දම්මරාජස්සෙ ධම්මත් සාමිස්ස තතහාගතස්ස සබ්බഞුුණෝ, සම්මා සම්බුද්ධස්ස තුम භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම්මෝ නමස්කාරය වේවා දම්ම ස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරනම වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිටනොවේවා මිති්‍යදුෘෂ්ටික වචනයක් පිටනොවේවා මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිටනොවේවා උතුම්ම භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යමෝ බුද්ධ වච්චනය භාග්‍යවතුන් වහන්සේ සතුට වෙන ආකාරයට දේශනා කරන්න මටශක්තිය ලැබේවා ඒ සඳහා සියලු ආරියන් වහන්සේලාගේ අනුග්‍රහයි ලැබේවා සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහයි ලැබේවා සියලු සාසනාරක්ෂකින් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා හැමදිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධරමය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ ම අවබෝධ කර ගනිත්වා සාධූ සාධෝ සාදූ සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක පිංවත්නි අද දවසේදී පිංවත් හැම දෙනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මාසම් බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගේෙත් නිවන පිණිස මහාකරුණාවෙන් දේශනා කොට වදාළ ස්වාසූ දහසක් ධර්මස්කන්දය නැතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි අද ධර්මදේශනාව සඳහා පංහතුනි මම මාතෘකා වශයෙන් යොදාගන්නට අදහස් කරගත්තා බොහොම වටින ගාතාරත්නිය දීගා ජාගරතෝරත්ති දීගං සන්තස්ස යෝජනං දීගෝ බාලානං සංසාරං සද්ධම්මං අවිජානතා භාග්‍යවතුන් වහන්සේ මේ ගාතාරත්නය දේශනා කලි කොසොල්මහා රජ්ජරෝ අරමුණු කරගෙන මේ ගාතාරත්නය සංග්‍රහ වෙලා තිබෙන්නේ ධම්ම පදපාලී ධම්මපදය කියල කියන්නේ පතුනි භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවල් වලතිීන අති ගාම්බීර දේශනා මාලාවා භාග්‍යවතුන් වහන්සේගේ සරලම දේශනාතියන දීගනිකායි ඒ සරලබවට වඩා යම් ප්‍රමාණිකින් ගැඹරින් දේශනා කළල තියෙන දේශාව තින මජම කායි. ඊටත් වඩාති ගැබුරින්ම දේශනා කර ප්‍රදේශනා තමයි මේ සංයුක්ත නිකාය තියෙන්නේ. ඊටත් හාංගේියපපු ගැඹුර දේශනාවල් තමයි අංගුත්තර නිකාය තියෙන්නේ. ඒතරින් තවත් ගැබුරින්ම දේශනා කර ප්‍රදේශනා තමයි කුද්ධක නි ය යන්නේ ඒ වටන පින්වතුන අබිධර්ම කොටස සත් අයිති වෙන්නේ ුද්ධක නිකායේත් බොහෝ ගැඹරු දේශනා තියෙනවා ඒ අත්තරේ තියෙන එක කොටසත් තමයි මේ දම්ම පාදපාලිය කියන්නේ. කුද්දකපාට දම්ම පද උදානී තියොත්තක සුත්තනනි පාත්හොම කියලා කොටස් ගණනාවට කුද්දක නිකයි බෙදල තියෙනවා එක දම්ම පදපාලි කියන්න අති ගැඹුරු දශනා පිලා. පිහතු මේ දම්මපාදිය භාග්‍යවතුන් වහන්සේ දේශනා කරේ අපේ පිිතුම් අහලතියනවය ධරමය අවබෝධ කරවන පුද්ගලමට්ටම් හතර උද්ගටි තක්ඥය, විපටිතක්ඥ නය පද පරම කියලා එක උද්ගට තක්ඥ ප්‍ර පිරිසට තමයි ධම්ම පදදේශනා කරේ එකඇනේ වහා වහා ධර්මාබෝධය කරගන්න පිරිස තමයි ධම්ම පදපාලයෙන් බනයයි නම ධම්ම පදය කියන්නේ අති ගැම්ඹුරු දේශනා පෙළ එක එක ගාතා රත්නයක් පැහැදිලි කරන්න ගියොත් පින්හතුන අපට සූත්‍රපිටකම බොහෝ කරුණ එකතු කරගන්න පුළුවන් විනේ පිටක අභිධරම පිටකේ බොහෝ කරුණ එකතු කරගන්න පුළුවන් තර අති ගැබුරු දේශනා පෙළක් තමයි මේ ධම්ම පදපාලිය තියන්නේ ගාතාවක් තමයි මේ බාලවර්ගයටයත් දීගා ජාගරතෝරත්තිය කෙන ගාථරත්නය අපේ කොසොල් රජතුමා දවසක් නගරචාරිකාවේ ඇතිපිටින් ගමනක් යනවා එදා නගර උත්සබ දවසා පති කොසොල් අයිතුමාගේ රෝපිය අත්තිශීම මනස්කාන්තයි උසස් රූප සම්පත්තියක් තිබුණි ඒ රෝපයට ස්ත්‍රීන්ගේ නෙතංග වසග වෙන ගැන කතා කරන දෙයක් නේ පිුතිනි පොරුෂයන්ග ඇසුත්වසී කරවනවා යම් පොරුෂය කරජුදිහා එකවරක් දැක්කුත් රජුදිහා හැරිහැරි කිහිප වතාවක් දකින්න තර මේ පොරුෂුත් අස කරනවා. එච්චරට ලස්සන රෝපයක් රජුරති පොඩි. ති රයිතුම මේ නගරචාරිකාව යනකොට එක්තරා ස්ත්‍රියයක් තමන්ගේ නිවසේ දොර කවුලුවෙන් රජුදිහා බලගින්නවා රජුඇව දැක්කම රජුටත් ඇ කෙරෙහි ආසාාවක් ඇතිව වුණා. ඉති ඒ වෙලා වෙජ රයිතුමා ඇකෙරී ඇතිකරගත්තුේ රාගික සිතින් මාලිගාවට ගිහිල්ල ඇගේ තොරුතුරු විමසල බලනවා ඇ සස්වාමික දස්වාමිකද කියලා කන සැමියෙක් ඉන්නවද සැමියෙක් නැද්ද කියලා දේවෙලාවෙදී දැනගන්න ලැබෝන ඇට සැමියෙක් ඉන්නවා සැමියෙක් ඉන්න කාන්තාවක් තමන් අයිති කරගන්න බෑනි තිේ නිසා රජතුමා තීරණය කරනවා මේ සාමියභ මරන්න බලන්න පිහතුන මේ රාගය තියන බරපතලකම රාගේය කියන්නේ ඒ තරම් බයානක ගින්නා මේ කෙලෙස්වල තියන භයානකම කොටසත්තමයි රාගය කියන්නේ දිං රාගය කියල කාරණාව ගත්තම මහිදන කතා කරන්න පැති බොහෝ තියෙනවා තිබාගගේ තුන්න්නහන්සේ පිළිබඳ බොෝ කරුණ දක්වල තියෙනවා එක්තර අවස්ථාවකදී අම්ම කෙනෙකුයි පොතෙකයි මහන වෙනවා ඇති තමන්ගේ පුතානිසා නිතර නිතර අ අම්මා භික්‍ෂුණීන් වහන්සේ භික්ෂුන් වහන්සේය බලන්න යනවා දැන් මහනෝනාම භික්‍ෂුණය කියන තැන තමයි අම්මඉන්නේ භික්‍ෂුව කියන තැන තමයි පුතායින්නේ ඉති එනිසා දැන් ඒ අම්මට අම්මා අර පුතාට වදිනවා චෂුණ ික්්ෂවා අන්නේ වදනාව කිරීම තුළ තමන්ගේ හිතේ අම්මාකන හැඟීම නැති වෙනවා භික්්ෂුණියක් නැවෙලවාදන්නේ දීට පස්සද මේ දෙන්න අතරේ ආලයක් ඇති වෙනවා අන්තිවට පිංහතුන රාගයනොත්මැ දිවා සංවාස ඒදෙනවා දෙන්න බදුජන් වහන්සේ විලා විදිය ವල්್ භික්‍ෂුවට චෝදනා කරන්නේ ික්ෂක් භික්ෂුණයක් එක සංමාසය යදින කාරණාවනි ව මෝගරුෂය නම්බට නිකමට වත් හිතුුණ ෙද්ද කිය හුව මග අම්ම කියලා එහෙම වත්මී වරදි නිදහස්ස වෙන හිතුුණන් ෙද කಿ ು ಿತතුනි රಾග කොච්චර බරපතලයිද කියලා හිතු සැමිය මරල හරි කමක් නේ ඇ තමන් සන්තක කරගන්න තමයි දැන් හිත අදහස ඉරි ඒ නිසා රයිතුමා අ ස්වාමියාව මාලිගාවට ගෙන්න්නේවා උ බොහොම දුප්පත් පිරිසා මේ ස්වාමිය දන්නවා රජතුමාට මගින් අවශතාවයක් නේ රජුමාව දන්නත්නේ මුත් රජතුමාට හි නං මගේ බිරිඳකිරී ඇතිකර ගත්තු ආසාාවක් නිසාවෙෙන් වොනු මේ මාවගින්න වන්නේ එමේ ස්වාමී ආවම රයිතුමා මාලිගාවේ ඕුට රස්සාාවත් දුන්නා ඉදි ඔහුට රස්සාාවදීල බලාපොරොත්තුුණ ඔහු පවරපු රාජකාරියක යම් අඩුවක් වුණ ඒකෙන්ම ඔහොට චෝදන කර හෝ මරන්න මේ ස්වාමියයක දන්න නිසා මේ බොරුෂය තමන්ට පවරණ සියල්ලොම වගකීම රජුගේ සිතඟී පරදිටු කරල දෙෙනවා තිරයිතුමා ඉදරපපුොත් සහය අසාර්ථකෝුණා දෙ රජ්ජුරුවන්ට බලාගෙන ඉන්න කාලෙපුත්නේ තිනිසා රයිතුමා දවසක් තීරණය කළා මීට වඩා වෙන දෙයක් කරන්න ඕන. මේ පොරුෂාව කැනවල කිව්වා මේ නගරෙන් ටිකක් දුරගියාම පොකුණත් තියෙනවා. ඒ පොකුණි තියෙනවා කොමුදුප්පල මළුයි අරුණවතීමටි. හෙට හවස මම පොකුුණි නානකොට ඒ නාන තොට වෙ ටික ගෙනැත් දෙන්න කිවා. නමුත් රජුද්ධන්නවා මේ පරුෂයත් දන්නවා කොමුදුප්පල මළුයි රුණවති මැටී තියන්නේ මනුෂ්‍ය ලෝකනම මේ නාග ලෝකී මනුෂ්‍ය ලෝකෙන් හොයන්න බෑ නමුදද රජ හහිමදයක් කිවන් පස දී පිළිබඳ හොයන්න වත් නැතුවේ වෙල්ලා මේක නෑ රජතුමනි කියල කියන්න බෑනි එනිසා රජතුමාගේ අරමණ ඉටු කරනවා කියෙන චේතනාවේ ඔහු උදේම බත්මොලොකොත් බැඳගෙන අර පොකුුණ දිහාාවට කියිය ගේ නුස්සේක හනෝ හම ොුණත් තියනවා කුණ හොද . තෙවුන් කියනවා මිත්‍රේ තව යොදුනක් දුරට ගියෑන් පසදි නුමට පොකුණන ಹ. uhහ යන තටක දුරක් ගහිල තවමනුස්සකු හනවා මෙහෙම පොකුනත් තියන ොහේදක තියෙන්නේ. වැඩ දුරන ලඟවයිකිවා. ඒත් තියනවයන හුව නෙ. හමොම කීප දෙනෙකුගෙන් අහා හා යනකොට වනු පොකුණන හෝුණ දීට පස්සෙදී අර ගෙනකු බත්මුල ලිහලා ඒකෙන් බත් ාගයක් ඔහු අනුභව කරලා එක භාගයක් මගයන මනුස්සයකොට දුන්න තමන් අනුභව කරන කොටසැකිනුත් කොටසක් අර පොකුණ ඉන්න මසුන්ට දුන්න එදීට පසේෙදමේ මනුසයා මිනි මිහිෙම ප්‍රකාශයක් කරනවා මම අද මගයාන මනුස්සයකුට ආහාරවේලක් දුන්නා ඒ ලබොපු පිනාත් එවගේම මේ පොකුණේ ඉන්න මසුන්ට ආහාරයක්දදීල ඒ ලබොපු පිනාත් මම රැස්කරගත්තුයේ සියල්ලුම පින් යමෙ කනුමෝදංකරගෙන මට අරුණවති මැටි කොමුදුප්පල මළුයි අරගෙන දෙන සේක්වා කියල ප්‍රකාශයක් කලා එේ ඕක අහගෙන හිටියා එක්තන නාගරාජී නාරජ්ජුරූ කල්පනා කරනවා මේ වෙලාවෙදී මට පිනක් කර ගණතිය අවස්ථාව එරි ඊට පස්සේදී නාරජ්ජුරූ වයසකවේශයක් මවාගෙන ඒ ස්ථානයට පැමිණිලා ඕගෙන්ඒ කාරණා විමසලා මම කොමු දදුපල මල්ලු අරනති මැටේ ගෙනත් දුන්නත් මට මොද දෙෙන්නෙ කියෙලාලනවා පින්හත මන්න්නුමට පින් දෙන්න කිව්වා තියයා හොඳහිනඟගේ එකවත් දෙන්න කියලා ඕ නාගලෝකෙට ගිහිල්ලා ඒදික ගෙනැද්දීල අර මනුස්්‍යයා දුන්නු පින අනුමෝදන් කර ගත්තා ඉරි දැම් මේ පුරුෂයා රජුට කියවපු වෙලාවටම මේටික ගිහින්දෙන්න්න ඕනක මට හනිහානකට මාලිගාවටගියා රයිතුමා කල්පනා කරනවා පුරුෂියෝ කියල කියන්නේ බොහොම නුවන තියන පිරිසා. මමද කරන්න බෙරිවැඩක් පැබරුවත් මේ මනුස්්‍යයදකු කොහෝම හරි කරගෙනපු රජුගේි රෝමණී ටතුවෙන්නේ. එනිසාර අයිතුමමකද කලි දොරටු පාල කැටකිව්ව නගර දොරාද වෙල පහවහන්න. සාමාන්‍යින් නගර දොරක් වැහුවම පහුවදා වෙනකන් රජුකිව්ෝව තරීනිිනේ. දොරටු පාලකයා දොර වහලා අගුලු දැබ්ම. දැමි මනුස්්‍ය සාමාන්‍යින් වෙනද වහන්න වෙලාවට කලින් නගර දොරලඟට ආ දුොරට පා කැකවම ද දුර ප ා කැ කිවම දොරාරි මං රජුගේ රජකාරයටට ගහි ලන ගම කිල කිීට ඌ රාජ නියෝගයක් නිසා දොර ඇරී නෑ දෙම මනුසය දන්නවා රජු බොහම අසාධාරණ වැඩක්මේ කළේ තිේවිලාවිදී රජතුමා මනුසයා නගර මිනිස්සු අතරට ගිහිල කිව්වා නොඹලා දැනගනිත්වා මට රජුගි අදා හරි අසාධහරණයකුණා රජුමිහිම වගකීමක් මට පැවරුවා රජතුමා පවරපු වගකීමම හරියට හිටු කළා නමුත් රජතුමා අද මම ඉන්න කලින් දොරවහලා ඉනම් රජුට අවශ්‍යතාවේ තියනෙ මාව මරන්න හෙට අසාධහරණ කමින් ාජන නියෝගේ පිළිනොපැද්දා කියලා මාව මරයි එනිසා යසාධහරණය නුබල හැමෝම දැනගනිත්වා කියලා ඔහු ජනතාවට එහෙන ප්‍රකාශයක් කළා දයිතුමා දැන් රැබෝ වනාම සිරීහන් ගබඩාවට ගිහිල කල්පනා කරනවා මේ මනුසයා හෙටෝදේ මරලා ඔහුගේ භාරාව හෙටියන්දල මාසන්තක කරගන්නවා ඟ ස්ත්‍රියීකිරහි ඇති කරගත්තු රාග සිතිම්ම රජතුමා රය පහන් කරන්න හදනවා එනිසා රජුටදැඟර ස්ත්‍රියත්ෙක්ක ඒරාගෙන් බැඳෙන ආසාව තියෙන නිසා රජට නින්ද කියන්නේ කොයි වෙලේදෙහෙට උදේවෙන්නේ ඒස්ත්‍රියව තමන් සන්තක කරගන්න කිය කිය පිළිබඳ සිහින මවමව රජතුමා හිටියා චොහොමන්න ගමන් රජතුමාට මධ්‍යම රාත්‍රී විශාල ශබද්ධයක් යැුුණ. ශබ්දං එහොුණනි අකුරු හතර. හඬවල් හතරකි. අකුරු හතර තමයි දසන සෝ කියලා. රයිතුම මේක ඇහුවම හොඳටම බයෝන. උදේ වෙච්ච ගමන් අමාත්‍යවනට මේ කාරණාව කියල බ්‍රාක්්මණයෝ රැස්කරවලා බ්‍රාක්්මිනටක කිව්වා. බමුණන්ට මේක කිව්වට බමුණු දන්නේෙ නෑ මේ මොන හඬද්ද රයිතුට බයනේ කියන්න බමුණට මේකට හේතුව දන්නේ නෑ කියළ රජෝට කිව්වෝත් රජුගීන් ලැබෙන සැල්ල කිළි අඩුවෙනවා මොකද තමන්ට විපතක් වෙච්ච වෙලා පිහිටන් වෙන්න බැරි බ්‍රාක්්මුණු පිරිසකට සත්කාර කළ වැඩක් නෙන්. ඉනිසා බ්‍රාක්්මුණු දැන් නොදන්න බව කියන්නේ නැතුව රයිතුමාටික න මහරජ නොටයි නොබේ රාජ්‍යයටයි අනාගතේ වෙන්න තියෙන මහ විපත්තියක පෙර ලකුණු කිව්වය මහා විනාසයක් වෙන්නේකෝ යන්නේ හැබ මහාරජය අපි වගේ බ්‍රාක්්මුණ පිරිසක් නුඹට ඉන්න තාක්කල් නොබ පිළිබඳ බයි වෙන්න පා කිව්වා අපි නුබව ඒ කරදරේ නිදහස් කරල දෙන්න කිව්වා හැබැ ඒ වෙනුවෙන් යාගයක් කරන්න ඕන කිව්වා මොනුව දයාගගේටඕන ඇතුුන්ගෙන්සීය අශ්යංගෙන්සීය ගවයංගෙන්සීයා එළුවන්ගෙන්සීය ඌරංගෙන්සීයක් පුරුෂියන්ගෙන්සීය ස්ත්‍රීංගෙන් සීයක් කියලන මෙනමිහිම සියදනා සීද බැගීන් අරගෙන කරන යාගයා යාගයක් කියෙනනෝූ මරලා ගිනි ගොඩට දානවා කියන එකන. එරි ඒ වෙලාවෙදී රජතුම අමාත්‍යවරුන්ට ඒක පැවරුවා මේ බ්‍ර්ණි විල්ලන දේවල්ටික ගෙනත් දෙන්න කියලා. ති ස්ත්‍රීන්ගෙන් සීයක පුරුෂයෙන්ගගේ සියක තිල් නි. ඉරි ස්ත්‍රී පුරුෂයෝ ගෙනාවෙන් පස්සදි ඔවන්ගේ පවල්ලල ඒක පාර්ටම විල්ල මාලිග වටේ වට කරලා උද්ගෝණ කරන්න ගත්තා. අපි අහිෙන්සකෝ මරන්නිපා කියලා. ති ඔන්නඔය හන්ඩ අ හාලා මල්ලිකා දේවිය මේමොකක්ද කලබලය කියෙලා බලන්න රජුගගේ විිල්ලවා රයිතුමයි වෙලාවෙ තමයි අර මධ්‍යම රාත්‍රිය හාපු හ්ඬ කියලා මේ බ්‍රාක්්මණියෝ එකට පිළියමක් වශයෙන් යාගයක් කරන්න ඕනේ කෙන කාරණාව කිල් මතක් කර ත්‍රේවෙලා වෙදි මල්ලිකා දේවිය හිතන්නේ මේ මෝඩ රජා සඳ පායපු වෙලාබක කලාම ද රේලීින් ලෝක හොනිනයනම කියලා කියන්නේ ලෝතුරා භාග්‍යව තුන් වහන්සේ නම් උත්තමන් වහන්සේ නමම් පහළ වෙච්ච කාලෙක මිත්‍යා දුෘෂ්ටීෙන් ආශිරුවාදයක් වයෙන් යනවා ඇතර පින්වතරිම මේ කතාවත් මං එතන මිකලටත් ගොඩාක් වැදගත් කතාවක් කියලා සමහර වෙලාවට පින්හතනමින් තෙරුවන් සරණය යන බෞද්ධයොත් සමහර වෙලාවට හම ආරක්ෂාවහොනවා පි දකිනවනනි නොපෙනන මිත්‍යාදුෘෂ්ටික සංකල්පවලින් එකතුවෙච්ච සමහර අසාරවත් දේවල්වලින් සාරය හොයන් යනවා ඉරි එහෙම ගිහිල්ල සමහරලාට තමන්ගේ තිසරණ බිද ගන්නවා සමහර වෙලාට තමන්ගේ සිල්පද බිදගන්නවා වගේ රරි යටට දේවල්ල අපේ සමාජයතුළ දකින ලැබෙනමනි සමහර ෞද්ද විය බලන්න සමහර දේවාලවල් වලට යනවා සමහර වෙලාවටේ ැංවල පිංහතුනේ දෙවරු කියනවලු මේ රෝගයාගේ තියෙන කර්මයා රෝගී බවක් නිසා තමයි දැන් එතනට යන්නේ මේ කර්මයක් තියදී මේ රෝගියයාගේ මේ කරමීෙන් මුද වන්න නං හෝටැමි ගෙවන්්ඩ තියෙන තියෙන කරමටික වෙන සත්‍යයකුගේ පිටීයවන්න ඕන ඒම කළ සහලට කුකුල්ලු මරණවා ඌරු මරණනවා එලුවෝ මරණවා වෙන සත්තුූන්ගේ පිටිියවන්න කියලා මතක තියාගන්්ඩ අපේ කරම පින් ොත්තුනනි කාගෙවත් පිටිියවන්න බේ කම්මස්ස කෝම්හි කම්ම දායාදූ කම්ම බන්දු කම්ම පටිසරනු අම්මස්සකෝම කර්මය සොකීයයි කර්මය සොකීයයි කර්මය තමන්ගේ කර්මය වෙන කෙනෙකු ගැෙනවී තමන්ම තමයි ඒ කර්මය ගෙවන්න ඕන තින් සමේ කාගවත් කර්ම කාගෙවත් පිටියවන්න බෑ එමනක් ඒවගේ දේවල් කරන්න ගිහිල්ල බලන්නකු පිොත්න ඔුන්ගේ දුක් තව කොච්ර වැඩි කරගන්නවද ඉ ඒ කරන දීම් පවා පින්වොතුන් සංසාරයට ඔුන්ට රුම වෙන්න හමවිිනාසන භයානක කරම එකතු වෙනවා දෙෙනිසාපය පින්වතුන් හිතන්ඩ එවැනි කාරණා කියල කියන්නේ තමන්ගේ සංසාරයේ මුලාවට පත් කරන දේවා සමහර වෙලාවට බුදුරජාණන් වහන්සේ පාකිී පපු තැන්මවලින් සමහරදේවල් හොයන් යනවා වු කද ව පතු බුදුරජන්සේ පා කියියපපු දේවල්ම කොච්චර කරනවා නැකැ බල්ල ගෙවල් දුරවල් හදාන පටන්ගන්නවා. සමහර පිංොතුනනි දේවල් පටන්ගන්නව නැකැත්් බල වෙලාවල් බලලා. ඒ භාග්‍යතුන් වහන්සේගේ අනුශසනාවන වී. බුදුරජාණන් වහන්සේ දේශනා කල ති නෙව කරන්න එපා කියලා. ඉතින් ඒවගේ මිත්‍යයා සංකල්පවලිනුත් සාරය හොයාගෙන ඊළඟට තමන්ට සාරය නොලැබෙන කොට කියනවා අපි උද්දේහවස බුදු මදිනවා අපි පෝයට පන්සල් යනවා ඉච්චර පින්දහම් කරන අපිට ඇයි මිච්චර කරදර කියල තමේ සමහරෝද්ධ විය අපි මෙවිල්ලහන්නේ මන්්‍යතර මතක් කරන දෙයක් තමයි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියන්නේ නිර්මාණුවා දෙයක් නෙවෙ ක ොහෝ ගම්තියෙ බිහතුන නිර්මාණවාදයට යටත් වෙලා මොකද බොහෝ ආගම්වල උගන් වන්නේ කවුරුහර කෙනෙක් මේ ලෝකේ නිර්මාණය කරපු දෙයක් හැටියට බුදුරජන් වහන්සේ කියන්නේ මනමි මෙල් ලෝකෙ හැදිලතිනි සංස්කාරවලි සත්්‍රයන්ගේ කුසලා කුසල කර්මවලි ඉදුරම මේ සංස්කාර ලෝකයේ පවතින ක්‍රමය තමයි දුරජාණන් වන්සේ ධर्මය के देशना කली स දහම කියන්නේ आंगට सवදහම කියලන්නේ භාග්‍යवතුන් වහන්සේ बाාग्यत වසගේ ධर्මය කියල सभावधाමට सवදම ක්‍රियाාවලිය තමයි බुදුරජාණන් වांන්ස में सर्वक्षताඥාන දला लोකට देशना ග තෝට බදුරජාණන් වහන්සේ ඒ කරුණුකාරණ අපට දේශනා කරද්දී පිංහතුන භාග්‍යවතුන් වහන්සේ අපට මතක් කරන්නේ සභව දහම පවතිනදේ සභහව දහම හැමතිස්සම කියන්න මොකක්දද නොම්බලා වපුරණ බීජවට අස්රැන්න මන්නු ගට දෙනම කියලා සභාව දහම කියන්නේ එකයි ුම්ඹබල වපුරන බීජවලටම අස් න දෙන නම්ඹල වපුරන්නේ කොස්සැටන මනුබලට කොස් පැල දෙන්න. නුම්ඹලා වපුරන්නේ අම පැලන අම්බෑටන න්නුම්ඹලට අඹ පෙල දෙන්න ඇවේ සභාව දහම කියනවා නුඹල කොස්ැට හිටවලා මගින් අඹ පැළබලා පුරෘත්ති නිපා. යාදිසං වපතියේ බීජං තාදිසං හරතිේ පලා අපපුරන ීජවල අස්වන්නේ ම දෙන්න ෙල භವදාම කියන්නේ. හොඳ දේකරොත්, හොඳ දේනවා නරකදේකරොත්, නරකදේදනවා. නරකදේවල් කරලා ಹොಂද දේවල් බලා ಪොරುತ್ತ පා ಿළ භವදම කියන්න. තිනි සම සභාාවදහම පණි විදිිය ඇතම බුදුරජන් වන්ස ප දේශනා කර. පතුන. භාග්‍යවතුන් වහන්සේ අපට යමක් කරන්න එපා කිව්වනං එපා කියල තියෙන්නේ. ඒදේ නොකිරීමෙන් භාග්‍යවතුන් වහන්සේටත් ශසනයටවත් ලැබෙන ප්‍රතිලාබය දැකළ නිමේ. ඒදේ කරන්න එපා කියල කියන්නේ ඒදෙන් වැලකීමෙන් බල්ලකින කෙනාට සහනය ලැබෙන්නේ. යමක් කරන්න කියල කියන්නේ. ඒ ප්‍රතිලාබය කරනගෙනට ලැබෙනව මිසාසක් භාග්‍යතුන් වහන් සේටවත් හසනටවත් ලැබින්නේ ඒ ප්‍රතිලාබේ ලැබෙන්නේ කරන කෙනට දැ අපේතුම මෙහමෝ දාහරණයක් කැටියට යම් ආයතනයක් තියෙනවා ආයතනය ප්‍රධානයා සේවකයන්ට නීති පණ වනවා අසවල් වෙලාවට රාජකාරයට වාර්තා කරන්න ඕන අසවල් වෙලාවේදිී තමයි රාජකාරිය අවසංකල්ල ගෙදරයන්න ඕන එොට වෙලා උප්‍රමාද වෙලා එන්නත් බේ එවගේම තමයි කල් වෙලාසනතු යතන යන්න බේ ඊළඟට අපිකිතමන්න නීතිරීති පනවල තියෙනවා ආයතනේ තියෙන දේවල් පරිහරණය කරද්දි ආයතිනේ තියෙන වාහන තමන්ගේ පෞද්ගලික ගමන් බිමංවලට පරිහරණය කරන්න බෑ එවගේම තමයි ඒ යන තැංවල කාලය යන තැන් ඒව සටහන් කරන්න ඕන එවගේම තමයි ආයතනේ දේවල් පරිහරණය කරද්දිී විදුලිය පරිහරණය කරන්න වට සීම පනවල තියෙනවා මේ වන් නිවල යන්න පරිහරණය කරන තැන් ඒ ව නිවලදාන්න ඔයි වගේ නීත්‍රීති මාලාවක් පනවල මේවා කල යුතු දේවල් මේ නොකළ යුතු දේවල් කියලා ආයතන ප්‍රධානය සේවකයන්ට කියල තියෙන ඇයි අර නොකළයුතු දේවල් කළො ඒකෙ අලාභය ආයතනයට එක දරණු ආයතන ප්‍රධාන ේතු නොක්කළයුතු දේවල් නොකරීන්නවා කරන්න කියපොටික කරනවා පිනතුන ඒකිං ප්‍රතිලාබිය තියෙනෙ කාටද නීතිරීතිතිික පිල්ලිප පදදින්න සේවකයන්ටද නැතං ආතන ප්‍රධානටද ආතන ප්‍රධනයටන එේ නීතිරීතිික පනවලතියෙන්නේ ආයතනේ ප්‍රධානනියගේ සුබසිද්ධියට නැත්තන් සේවකයන්ගේ සුබ සිද්ධනව. බුදුරජාණන් වහන්සේ මේ සාසනය තුළ මේවා කළියයුතු දේවල් මේවා නොකළයුතු දේවල් කියලා නීතිරීතිිටිකක් පනවලතියෙන්නේ ඒ අරතිෙන්න්නේව. ඒක නොළයුතු දේවල් නොකළඉන්දීමෙන් ලයොතු දේවල් ක්‍රීමිං බුදුරජාන් වහන්සේටවත් භාග්‍යතුන් වහසගේ සාසනයටවත් ලැබෙන ප්‍රතිලාබය දකල නෙවේ භාග්‍යතුන් වහන්සේ ඒ විනේ නීති පනවලතියෙන්නේ පින්හතුන ඒවා පැනෙවුවේ වලකෙන කෙනාට කරන කෙනාට ලැබෙන සහනේ දැකළ එනම් මතක තියාගන්න භාග්‍යවතුන් වහන්සේ යමක්ක්‍ය පාකිව් වනං නොකර ඉදමෙන් ැබෙන සහනයේ තමන්ට යම කරන්න කිව්වනං එක කිරීමෙන් ලැබෙන සහනයේ ලැබෙන තමන්ට හැබැයි එපා කියපුදයක් කළු කරන්න කිය පුදයක් නොකර හිටියොත් එක පාඩුව එක අලාභය එක හානිය වෙන්නේ තමන්ටමයි කියන එක අපි මතක තියාගන්න ඕනෑ සභාගතුන් වහන්සේ මේ සිල්පද පනවලතියෙන්නේ භාගතුන් වහන්සේ විනිීනීති පනවලතියෙන්න්නේ අපේම සුබසිද්ධිය ටපියීමම යහපතට එක දන්න නුවනැත්තුනෙ පිහදුනි හැම දාම දවසගාන වැළිමිට වැලිමිටග උඩදාදා ප්‍රාර්ථනා කරන්නේ අද දවසට මටමී වැලිකට ගානට අවවා දනුසාසනා ලැබේවා කියලා මොකද දන්නවා අවවාදයක් නිධානයක් වගේ වටිනවා කියලා අවවාදයක් දෙනයකොට එකටිකක් වේදනා බරවෙන්න පුළුවන් හැබැ පිවතුනි දෙන අවවාදය පිළිගන්න පුළුවන්න මිනමහීම කොහොමද නික මනුස්සෙ ඉන්නවා එයා කියනවා මම මේ කසින් සිය පහරක් ගහනවා හැබැ මේ කසින් සිය පහරක් ගොටිගන්න කැමති නං මං අර නිධානය ගන්න දෙනවා කොට නිධානය වටිනාකම දන්න කෙනා අර කස පහර සීයේ දුක ඉවසනවනි. මොකද ඒ දුකට වඩා අර නිධානේ තියෙන සැපේ තමන්ට තේරෙනවා. පිහතුනි නොනැත්තා නොනැත්තන් අව්වාද අනුසාසනා භාරගඥයාග එහෙමයි. යව්වාද දෙනකොට අර කස පහරවල් සීෙන් ලැබෙන වේදනාව වගේ, දරුණු වේදනාවත් දෙැනෙන පුළුව. නොත් මතකතියා ගන්ඩ. ඒ අව්වාද ලැබීම කියන්න හරියට නිධානයක් ලැබුණටත් වඩා වටිනවා. ජීවිත කීයක් සංසාරයේ දුකින් මුදෝලදීද. සිල්පදයක් රකවන්න දෙන ඔවවාදිය ජීවිත කීා සංසාරයෙන් දුකින් මුදවලදීද. ඉති එ නිසා? භාගිවතුන් වහන්සේ අපට යමක් එපා කියලතින යහපතට කරන්න කියලතින යහපතට. එනසා අපේ පින්වතන මිනිමි අසාරවදදේවල් මොනොමද සාරවදදේවල්, මොනොමද කියල තෝරල බේරලා එව පිළිපදින පුළුවන්නන් වටිනවා. එක බොහෝදිිනේ මිත්‍ය දුෂ්ටි පස්සෙ ගිහිල්ලා තිසරණ බිඳගන්නවා අපි දකිනවා. තිනිසායේ වගේ කරුණු කාරණාවල් වලින්. පෙන්ත්තු දුරුව වෙන්න බලන්න ති කොට තමයි මේ බුද්ධ සාසනහි සැබෑලාේ අපට අපේ පංොොට විින්න පුළුවන් කමක් ලැවෙන්නේ. ඉරිදැන් මේ කොසල්මහා රජ්ජුරුවන්ටත් මල්ලිකා දේවිය මේ කරුණටික පෙන් වල දුන්නා ති රජජුරුවන් බුදුරජාණන් වහන්සේ ළඟට එක්කරගෙන ගියා. රජජුරෝ බුදුරජාණන් වහන්සේ ඉදිරියේ තියාගෙන මල්ලිකා දේවිය රජ්ජරුවෝ බියයට පත්පච්ච රර්ණාව ප්‍රකාශ කළ. තෙවලයි බාගතුන් වහන්ේ සර්වච්චතතා ඥාණංඒ පිළිබඳ විමසල බල්ල කියනවා මහරජ නුම්බටවත් නුම්බී රාජ්‍යයටවත් වෙන අනුතුරක් නිෙවී යොයි පෙන්්ඩුම් කර. මහරජ නුමටය ඇහුුණේ ලෝහකුම්බු නිරේ දුක්වින්දින නිරිසත්වය හතර දෙනකුගේ හඬවල් හතර. කොහොමදී හඬවල් හතර පිට වනේ ාගතු වහන්සේ කියනවා කාශ්‍යව බුදුරජාණන් වහන්සේගේ කාලේදී හිටියා හතලිස් කෝටියක් දනන්නේ ති බෙච්ච සිටු පුත්‍රයෝ හතර දෙී. තිමී හතර දෙනා දවසක් කතිකා වෙනවා තමන්ගිමී ධනය මැරණකොට අරගෙදියන්නත් බේ. තමන්ටම මේ දන්නේය මැරනු කොට වටින කමකුත් නේ එනිසා ප ඉන්න කාලෙ මේ ධනය වියදන් කරලා පොළුවන් උපරමටම සැපවිඳිමෝ කියලා හතර දෙනා කතිකා කරගත්තා කතිකා කරගෙන ජෝජනාවක් කි දිරිපත් කරගත්තා අපි ධනය කැමති ස්ත්‍රීන්ම ගෙන්වාගෙන ඒ ධනය කැමති ස්ත්‍රීන්ට ධනයදීලා අපි සුරාපානය කරමින් අපි මේ ධනය වියදං කරල සතුටුවම කිව්වා අදත් බොහෝ දෙනිකගේ ළඟතියන සංකල්පයක් නෝක ඉන්න කාලේ පොළුවන් කාලි ජීවිතය විදින්න සහර තන්නේමයි ආපු ගමන විඳල යන්න විඳවන්න ජීවිතයක් තියාගන් නැතුව කියලතම සහරයග උපදෙස් දෙන්නේ තුති බොහොම කොයිතරං අනුවන සංකල්පද කියල තමයි ඒවා අහනකොට දකිනකුට අපට හැගෙන්නේ. මොනොවයින්ද විඳින්න කියන්නේ. පංචකාමි ත්‍රතනැති සඳහන් කරන්නේ සමහර කෙනෙක් පංවොතුන මේ කුසලා කුසල කර්මවල ඉෂ්ටා අනිෂ්ට බවන් නොදැනගෙන තමයි මේ ජීවිතයේ විඳින්නා දන්නේ. නමුත් මෙතලදික කරුණ කියන්න නෑ පිතුන බුදුරජාණන් වහන්සේ අපට පංහතුන මේ ධර්මය දේශනා කරයේ මේ පංචකාම සම්පත්තියට ගරහල නෙවෙේ දැංගිහිියෝ වශෙන්ගත්තුතින් බුදුරජාන් වහන්සේ කිසි වෙලාවක ගිහිියන්ගේ ගිහි සැපට නිගහ කරලනේ අද කාලේ බොහෝ දෙනකුගේ අතර තියන මේ වැරදි සංකල්පයක්න ෝක මේකමී රිනාාත්මක දහම බුදු දහම කියන්නේ එහෙම සංකල්පතමයි බොහෝදනේ ග අතර පැතිරිලා තියෙන්නේ දීකට බොහෝ වෙලාවට වැරදියට හපු දහම් කරුණු තේතුවක් වෙන්න පුළුවන්කට බුදුරජන් වහන්සේ ධර්මය කැනෙ හිමදහමක් බුදුරජන් වහන්සේ කිසි වෙලාවක පංහතුනමේ ගිහි සැපියට ගරහලනේ ඒවනං හිතන්නකු පිංවොතුන විශාකාවපාසිකාව සෝවාන්වෙනි අවුරුදු හතින් අවරදු හතිෙන් සෝවාන් වෙච්චි විශාකා පාසිකාව අවුරුදු දහසේ විවාහ වෙලා පිතුන ළමයි විසිගානක් මේලෝකට දයාද කරන්නේ එටොට ඉති ළමයි විසිගානක් අරංහැදුවද නේ හිතන්න වක පින්හතුන විශාකාවපාසිකාවී ගිහි ජීවිතය කොහොමද ගත කරන්න නැත්ත කියලා ගිහි ජීවිතයට ප්‍රශ්න තිබුුණන්නේනේ ගිහි ජීවිතය බොහොම යහපත්ව ගතක කරන්නේ ළමයි විසිගානක් හදාගෙන ඟ පිතු බිම්ිසාර මහ රජ್ජරුව අංගමගද දෙකර අංගමග රාජ්‍යන් දෙක රාජ්‍යය කරේ කොහොම ඉඳගෙනද සෝවාන් වෙලා ති බිම්විිසාර රජ್ජරුව සෝවාන් වනා කියනෙකත් රටේ ජනතාව දන්නත්නේ රටේ ජනතාවතියා පංහතුනි සමහර හාමුදුල්ල දෙනගෙන හිටියෙත්න. අරෙක්තර ගಬ ವ ಿ <blessing> <Onionisation> <TP token thanks> damn, ೀ ශ್් කට. <invece> ගගේ අවසරයක්නතු අවසරයක් දුන්නා එක කියළ එක්තරා භික්චුන්හන්සේ නමක් රජුගේ බහන්ඩා ගාරෙන් ලී වගයක් ගත්ත කුටිය දා ගන්න ඉ ඒ බහන්්ඩ පිළිබඳ හොයන පිරිස විල්ල නිලධරරිංය වෙල්ලා ලීදඩුන හැ කළ දෙන ගත්තම ඒ බහන්්ඩාගාරයේ පාලකාව අරගෙන ගියා අරගෙනන්නේ රජුගගේ අසරයක්නතු ලීඩ දුරන්න කිය. යනකොට අර හාමුදුරුව අතර මගදි මුණ ගැවුුණ. තමන්ට ලීදඩ දුන්නු මේ බහන්ඩාගාර අමමාත්‍යවරේ මේ අරගෙනයන්නි කෙළ දැකලා උනාස්ස යාහනුව මොකද මේ කර කලබලේ කියලා. එතුර ඒවාලා කියන වාමින ඔබහන්සේට ීදඩු දුන්න යි ක කියෙල රයතුමාම රගයනවා. තිමි හාමුදුරෝ කියනවා හොඳයි අමාත්‍යතුමනි නඹ බයිවෙන්නපා මමත් එන්නම් මාලිගාවට රජුට කරුණු දක්වන්න කිවවා. ඒ වෙලාවේ බහණ්ඩාගාර අමාත්‍යවරයා අ හාමුදුරන්ට රාජපුරිෂ තමන්ව බැඳල අරගෙන යනකොට කියන්නේ ස්වාමීනී මාව මරන්න කලින් පුරුවන් ව බහන්සේන කියලා. ඒෙන් කියන්න මොකක්ද බිම්බිසා රජ්ජුර සෝවන් වෙලා කිය එක මේ අමාත්‍යවරය දන්නේ ගො සෝවාන් වෙච්චිකනක් කාවත් ගාතනය කරන්න අනු බල දෙන්නේන. එතුකට බිම්බිසා රජ්ුරු සෝවන් වෙලා කියල කවරුවත් දන්නේ නමුති ති බිම්බිසා රජ්ජුරෝපින් ඔතුන සෝවාන් වෙලා අංග මගද රාජ්‍යන් දෙක රජ්‍ය කරාන්නේ සෝවාන් වෙලා රාජ්ජන් කරා කියන එක සමහරගෙන පිළිගන්නක කුත්නේ අද කලපේින් උතුර තේරනව නියේදමි මගපලල්ල බූ අයේ මඟ පල නොලැබුව අ ඇතර තිනනි වෙන සමොකක්ද කිය එක ති රජුගේෙන් ළඟ හිට පායව දන්න නෑ රජු සෝවාන් කියන එක තිච්චරට පිංහතුි ආරයන් වහන්සේලා තමන්ගේ ආර භාාව්‍ය ආරක්ෂා කරනවා. කියල තිෙනෙ මහාසමේ සූත්‍ර අට්ටකතාවේ නිධානයක් රකින කෙනෙක්ේ නිධානය ආරක්ෂා කරන වගේ තමයිලෝ තමන්ගේ ලැබූ මාර්ගඵලය ආරයන් වහන්සේ ආරක්‍ෂා කරනව යැනෙ කිසිවේකට දැන නොගන්න නිදතියන්න. ඉදි එතකොට පින්හතුට තේරණව නේදමී බුදුරජාන් වහන්සගේ සාසනී හිම ශ්‍රාවකෝ කොහොමද කටයුතු කරන්න කියන එක ති නිසාපේ පිංවතුන් මේ ධර්මය වර්ධවා තේරුම් කරගන්න පා මේ ගිහි සැපය භාගතුන් වහන්සේ නිගහකර පිකක් නෙවෙේ නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ කියන්නේ මොකක්දද භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය තුළ තියෙන්නේ ඒ සැපය විඳීන්න සම්මාජීවයි කියල තියෙන්නේ මිත්‍යාජීවිෙන් විදින් එපා කියලා මිත්‍යා සංකල්පවලින් ඉන්න එපා කියලා මිත්‍ය දුෘෂ්ටියෙන් කටයුතු කරන්න එපා කියලතම බුදුරජන් වහසේ අවාද කළ තියෙන්නේ ඒවා සම්මාධිප්තියෙන් සම්මා සංකල්පෙන් සම්මාජීවෙන් සම්මාවායාමෙන් සම්මාසතියෙෙන් ිමහිම කටයුතු කරන්න කියන එක තම බුදුරජන් වහන්ස දේශනා කළ තියන්නේ නැත්තම් මේ කටුමටිගෙවල් හදාගෙන මේ ඉරිල්ලගියපුෝ ඇඳි වතවල් ඇැඳගෙන එම නැත්තම් මේ සිදුරුවෙච්ච කැඩ් ලගියපෝ මැටිපිංangleං වල ප්ලාස්්ටිප් පිං වල කාකාබිපි එහෙමින් ජීවිතයක් ගත කරන්න බුදුරජන් වහන්සේ දේශනා කලනේ එහෙම ජීවිත දිහා දැක්කම කියලා තියෙන්නේ සංසාරේ දන් නොදුන්නු නිසා තමයි මෙහෙම ීවිත ැබද කියලා දේකයි පිංහතුනවි මේ ධර්මය සමහර වෙලාවට වැරදිට අල්ලගත්තම අපි පිංවතුන බොහෝ සංකල්ප වරත්ත ගන්නවා භාගුතුන් වන්සේ එහෙම දේශනා කරලනෑ කියල තින සම්මාධිත්තිිකව ජීවිතය ගත්ත කරන්න සම්මාජිවෙන් ජීවිතය බිඳී ඉන්න ඇති මංග කියන්නගේ අදටත් බොහෝ දෙනෙ සමහර වෙලාවට අනර මිත්‍යා ආජීවීන් සැපහෝයෙනවා මිත්‍යා දුෘෂ්ටීෙන් සැපහොයෙනවා ති ඒ පිළිබඳවනම් මහිතනි වෙනම කරුණු ගොඩක් අපේ පින් උතුම් එකක සාකච්චා කරන වටිනවා අපි ඉදිරි දවසයේ පිළිබඳ කරුණු කාරණා ටික සාකච්ඡා කරමු නැම්ම පිරිසත් අර විදිටම බුදුරජාන් වහන්සෙනමක් ලෝකයේ පහල වෙච්ච කාලයක ධර්මයේ තියන කාලයක තලිස් කෝටයක් ධනී වියධං කරගෙන තමන් ගෙනපු පින්තිග වියදං කරගත්තා පිනායෝජනය කරන පින වියදං කරගත්තා යි විදියට පින්වතුනී හතර දෙනාම එජීවිතය ගත්ත කරලා මරණයට පත් වුණ මරණින් මතුව මේ හතර දෙනා ග හිල්ලේ පුොදුරුා නාවීච ඕක තමයි පංවතුන බාගතුන් වහන්සේගේ අනුසාසනාව රබ කලිනු මතාක් කර බුදුරජාන් වහන්සේ දේශනා කරල තියෙන්යා අපිට මි සභවදහමි පවතින දේ කියලා නිර්මාණය කරපිකක්නය භාගතුන් හන්සේගේ දේශනාව පවතින ද සබහාවදහම කියන්නේ නුඹල කරන දේට අනුව අන්නුබලට තින්නා නුම්බල වපපුරන බීජවලට අස්රන්නේ මන්න්නුම්ඹලට දෙනව කියල සබහාවදහම කියන්නේ පරි කටතු කර විදිට පිරිසටවුන ැබුණ අස්ව ද කිය තිනක බුද්ධාන්තර කවීචී පැහිල තියනවා. අවීචී පැහිලා හතර ඊළගට ගිහිල්ල වැටල තියන. වීී මදි ලෝහ කුම්බුකින් අනු නිරේකට. ම ලෝහකුම් අනු නිරයේ පතුනි මනුෂ්‍යවර්ෂවලින් අවුරුදු හැටදාහක් දුක්විඳෙනවා කොහොමද දුක්විඳින්නේ ලෝහ කොම්බ කියල කියන්නේ යකඩ කලයා මේ යකඩ කලයේ ඇතුළේ තියෙනම නදිය ඒ නදිය යකඩ උනුවෙලා රත්වෙෙලා ගලන නදිය මේ නදියට යමෙක් වැටුුණෝත් මනුෂ්‍යවර්ෂවලින් අවුරුදු තිස්දාහක් ඇටයනවා වත් තිස්දාහ කුඩේෙනවා. සම්පෝර්ණ ආයුකාලිය අවුරුදු හැටදාහක් ඉරි අන්නිච්චර දීර්ග කාලයක් දුක්විඳිනවා. තුොළ අතන එකන්තරකාල්පයක් දුක්විින්ද අවිීචයේඒ මහනිරයක අවිීචියය කියන්නේ ඊළඟට දැමි අනු නිරේෙක වැටල ක්විඳෙනවා. ති හිතන්නක පිගතුන විඳපු සැප මොනොවද දැම්මී විදින දුක්ටික ගත්තම අනුවක තමයි පින්හතුන මේ භාගතුන් වහන්සගේ ධරමයා පට තියෙන්නේ. එරිමන්නම හතර දෙනා අවුරුදු හැට දාහක් මේ ලෝහොකුම් නිරී දුක්විඳලා උඩ්ඩට එන්නවා තමං විඳින දුකපිළිබඳව කෑගහල කියන්න මේ විඳින දුකපිළිබඳ කෑගහල කියන්නේ හිතාගෙන එනවා නක්නේ කෑගහල කියන්න හිතේතියාගේ නාවා දුජීවිත මජියවූ අම්මා ඒ සන්තෝද දන්න සෝ අපි මිච්චර කාලෙක් දැන් දුක්විඳිනවා අපට පිහිටන්න තැන කදාගන පොළුවන් කාලයක් තිබිලා පිහිටන තැන කදාගත්ත නැති නිසා අපි මේ තරන් දීර්ක කාලයක් දුක්විින්දා කියලවන කියන්න හිතේතියාගේ නොඩට එෙනවා නමුත්ත් උඩ්ඩට ආපු ඒ නිරි සත්‍යයට මොවිං පිටෝනේ දූ කියන වචනි විතරයි. අන්නේ නිසා තමයි රජතුමාටර දූ කියල මහා හඬක් යැහුුණේ. ඒ දූ කියන වච්චනය පිට වෙන්න කොටමකු දුණ ආයිමත්තර ලොහු කුම්ඹුණ නියට වවෙටු මිදුනි නෑ. ඊළඟට ඔන්න කියන්න තවයි කෙනෙක් කෙනවා මෙනි මෙහෙම සට්ටිවස්ස සහසානී කියලා ගාතාව තිංක යාටත් කියන් හිතේතියාගෙනනාවට ඒ ටික එකන අවුරුදු හැටදාහක් අපිමි නිරේ දුක්විින්දා කවද්ද මම් මේකින් ගොඩෙන්න්නේ කියල හිතේතියාගෙනල කියන්නාවේ නමුත් ආපුො නිර සත්්‍යයට පිටෝනේ සර් කියන කොරවිතරයි සර් කියපු ගමම්ම ආයෙමත් ලෝහුකුම් නිරට දෙගෙන වැටුුණා ඊළඟ කියේෙන කියන්න හිතේතියාගෙනාව නත්ති අන්තෝ කුතු අන්තෝ කියල පාටයා ඉති ඔහුටත් කියාගන පුළුවන් වුුණේ න කියනකුර විතරයි හතර වෙන කෙනා කියන්න හිතේ තියාාගාවා සෝහ ඕෝන තෝ ගන්පා යෝනිිං ලද්දහන මානුසිං කියලගාතවා ඔහුගේ මොවිනුපපිටඕනේ සෝ කියනකුර විතරයි ඉතිං දා රජතුමාට අර දස සෝ කියලා අකුරු හතරක් ැහිෙලතියෙන්නේ අන්නර ලෝහ කොම්බොන් නිරේ නිරි සත්තුය හතර දෙනා කෑ ගහල කියපු හඬවල් හතර. ති රයිතුමාට මේක කිවොම් රයිතුමා මහා බීතියකට පත්ව වන. ගොදු රජුද්දැන් කරන්න ඒ වගේ කරමයක්න. ඉරි ඒ වෙලාවෙදී රජුතුමාමි බිය ප්‍රකාශ කර නො භාගතුනාසගිස් සරහ. රජ්ජුරු ඒ වෙලාවේ කියනවා ස්වාමිනී රාත්‍රරය ට බොහෝ දීර්ගව දැනුනා. අර පොරුෂයඇවිල්ල කියනවා ස්වාමීණි මට යේ යොදුන අති දීර්ග මාර්ගයක් වගේ දැනුන යොදුන් සිය දහස්ගානක් වගේ දැනුුණා බුදුරජන්න්නහන්ස යන්නේ කාරණා දෙකෙකට එකතු කල්ල කියනවා දීගා ජාගරතෝරත්ති මහරජ කොහොමත් නිදිවරන්නාට රාත්‍රිය දීගයි ප්‍රාත්‍රයේ නින්දක් නිදාගෙන නැගිටන කෙනෙකුට සමහර වෙලාවට දැනෙන්න්න පුළුවන් මේ රාත්‍රිය බොහොම ඉක්මට ගෙවුණ කියලා ප්‍රා්‍රයේ දීර්ගභවතේරෙන් නෑනිි නිදාගන්න කෙනාට හැබැ රාත්‍රයේ දීර්ගව තේරෙන්න්නේ නිදිවරණ කෙනාට මේ කොච්චර දීර්ගයිද කියලා. ඉවගේම තමයි සැතපුම් දහයක් විතර දුරක් වාහනයකින් ගමංකළොත් යමි සැතපුම් දහයක් විතර දුරක් වාහනයකින් ගමංකළොත් අප සාමාන්‍ය කියමකෝ කිලමීට පහළවක් විතර වගේ කියලා කිලෝමීට පහළවක් විතර දුරක් ප්‍රථේකින් ගමන්කොත් හොට මිනිත්තු විශසක් තිහක් වගේ කාලෙකින් ඔය ගමන යන්න පුළුව හැබැයි කිලෝමේටර පහළවක් විතර දුරක් කෙනෙක් පයින් යන්න ගත්තොද යටයට කොච්චර වෙහෙසක් දැනෙනවද ඉතින් එකැ කියන්නේ පයින් යන්න කෙනාට යොදන දිගයි දීගං සන්තස්ස යෝජනා පයින් යන කෙනාට යොදන දිගයි අන්නේ වගේ මහනිනි දීගෝ බාලානන් සංසාරං සද්ධම්මං අවිජානතා බාලයට සංසාරයේ දිගයි මොකක් නිසාද ධර්මිය නොදන්නකම නිසා ධර්මය නුවසුපපු නිසා ධර්මයාගේ නොදැනුවත් කම නිසා බාලයට මේ සංසාරයේ දීර්ගයි එරි මේ ධරමිය නොදන්නා කම අපේ සංසාරයට පින්වොතුන සසරේ දුක්විඳින්න බලපාන විශේෂ සාධකයක් මේ කාරණ ධර්මන දන්නම අපේ පිවතුන් හිතල බලන්න අපේ සමාජයේ පින්හතුනි බොහොමයක්දිනෙක් පව් කරන්නයයි හරියට ධර්මිය දන්නතිකා මනිසා ධර්මය දන්නවා කියන එකයි ඒ ධර්මය අවබෝධ කරගෙන පිළිපදිනවා කියන එකයි පිවුතුනනි දෙකා එකනි බුදුරජන්සරේ කවස්ථාවකද දේශනා කරන්න බුදුරු මේලෝකේ පහළවෙෙන එක දුරලබයි ඊටත්වඩා දුරලබයි භාග්‍යවතුන් වහන්සේගේ ධරමිය ඒ විද්‍යතම දේශනා කන ශ්‍රාවකයා ඊටත්වඩා දුර්ලබයිකව්වා ඒ ධරමය අහන ශ්‍රාවකයෝ ඔටත්වඩා දුර්ලබයිකිව්වා අහන ශ්‍රාවකයන්ග අතරින් පිළිපදදින ශ්‍රාවකයෝ ඒ පිළිපදධන ශ්‍රාවකෝ ටා දුර්බයි තු මේකින් තේරනව නේද මේ භාග්‍යතුන් වහන්සේගේ ධරමී හැසිරේන කොච්චර දුර්ලබයිද කියලා ති ඇත්තටම පංහොතුනීම සංසාර සත්‍යය අතරින් බුද්දුවත් පාද කාලයකින් පින්වොත්තුන එතරවෙන්නේ අල්පම ප්‍රමාණය කියල තිෙනෙම සූවිසි අසංක්‍යයක්කට සූවිසි අසංකයකට වගේ ප්‍රමාණයක් තමයි සසර සත්‍යය එතරවෙන්නේ. සූවිසිය අසංකයකට වඩා වැඩි ප්‍රමාණය. තිඒ ප්‍රමාණයක යනි තාම ල්ප ප්‍රමාණය කි ගුල ගත්තුත් කූමි ගුල්ලොම ඉන්නව පින්හොතුන විශාල සත්‍යය ප්‍රමාණය. තුොයි වගේ ගත්තම පින්වොතුන අපේ සංසාරය අඇති දුකා. ඉරිින් පින්වතුනිින් මේ බුද්දෝත් පාද කාලයක, ධරමය හරිහට නොදැන ගැනීම අපේ සංසාරයට ලොකූ පාඩවා එකක් කුසල් වඩන් හිතෙන්නේ අනිත් එක පවට බයක් ඇතිවෙන්නේ මම පෞකරාම මට මොකද දෙ වෙන්නේ එක ගොඩාකයට තේරෙන්නේ එකනැර මම් මොලින් මතක් කලි සමහරාය සමහර වෙලාවට පව් කරනවා හරියට පින්වතුන රසද්‍යයක් පානය කරන වගේ න යමේ ්‍රසවද්‍යයක් පානය කරනවා හැබ එක බොහෝම රසවත් නමුත් ශරීරගතෝනාම විසයි ඒ වගේ තමයි සමහර ෞද්ධවිය පෞ් කර ගන්නේ පව්කරනවා හරියට අර රසවද්‍යයක් පානය කරනු වගේ මී පෙනි වගේ රසවත් පවු කරනවා පවකරනයි පින් හතුන පෞ්කරගනහිීමමනි සමහරලාට ්‍රාණගාත කරන්න හෙමයි හොරකංකරන්නේ හෙමයි කාමේ හැසිරෙන්න්නේ හෙමයි බොරු කියන්නන්නේ මයි සුරාපානය කරන්න හෙමයි සමහලට බලනුකයේ මිනිස්සු ඒ දේවල් කරලා ඕන්ගේ ඒ කරපුදේ පිළිබඳව දැනන විදි සමහලට හොරකංකරල බලන්නකෝ ඕන් සමහලට ඉන්න ජීවිතයේ පිළිබඳව සමහරලට ිනිස්සු ප්‍රානගාත කරල සතුට විනිීදීවලන්නගො මම නැත්තම් මෙතන ගොඩක් විනාසයක් වෙනවා මම තමයි ඇවිල්ල ගැහුවේ මේ සරපයාගේ හිසට මම දෙකයි ගැහු වෙතනම දගලන්න ගත්තා එක තමන් කරපු වීර ක්‍රියාවක් පගේ තමයි එක මිනිස්ු විදිරී ප්‍රකාශ කරන්නේ සමරුද්‍ය ව බලනුක හිම මරපු සත්තු මරපු දණ්ඩෙම එල්ලගෙන හරියට මේ පෙරහැරක් ප්‍රදර්ශනය කරන වගේ නේ පෙන්තු මිනිුස් විස්සරහගේෙල් ලක පෙන්න පෙන්න කියන්නේ කතාව ඉච්චරට සතුටුයි කරපු පවු පිළිබඳව සමහර අනුවනෝ බලන්න මේ කාම මිත්‍යාචාරය හැසිරිලා ඒ ඔවුගේ ප්‍රකාශය බලන්නක කියන ඔවුගේ කරපු දේ පිළිබඳ වීර ක්‍රියාවක් හැටියට තමයි දකින්නේ නමුත් මතගතියා ගන්ඩ ලුියයටට සැඟවිච්ච ගින්නි පුපුොර වගේ තමන්ට විපාක ලැබෙනකොට තමයි පිංතුනි තමන් අත්තිශෙයිම දුකට පත් පෙන්න්නේ ඇයි මම මෙහෙම දෙයක් කරගත්තේ ඇයි මම මෙහෙම ජීවිතයක් ලැබේ කියලා. අපේ සමාජයේ තුොළ පිංහතුන ඕන තරං ඇස් දෙකට පේනු උදාහරණ තියෙනවා සමහර කෙනෙකිව පිළිගන්නේිනේ. ඇයිඒ? ධර්මය නොදන්නා කමනිසා ති ධරමියෙන් නොදැනගැනීම කියෙ ච්චරලොකු පාඩුව අනිත්තික බලන්නකො පින්හොතුන මේ බුද්ධූත් පාදකාලි ධර්මය නොදැනගැනීම කොයි තරම් මිනිස්සව පින්හතුනි මේ මිත්‍යා දුෘෂ්ටිවලට පැටිලන හේතුක් ලාලද කියලා දෙ අපේ සමාජය තුළ සමහර වෙලාවට ඔය විවි්ධ විවිධ හරියට මාරියොන්ගේ දූතියෝයනවා වගේ සමහර විධ විධ මිත්‍ය දුෘෂ්ියෝ පහලවිෙනවා. හැබේ ඔවුන් නියෝජනය කරගෙනනෙන්නේ බුදු දහම. නමුත් ඔවුම් බුදු දහම ශ්‍රාවකයෝ නිී. ඕවම් බුදුරජන්හන්සේගේ ධර්රමයට විරුද්ධව කටයුතු කරන අය. ඇැබැති ඔුන් දන්නේෙ නෑ තමන් කරගන්න පව තමන්ට සංසාරය කොච්චර කල් යනවද ගෙවන්න කියලා. සමහරෝදධවිය පින්වතු නිහෙම පවකාර උද්දවිය පිළිබඳව කියනකොටමං ඕවන්ට කියන්නේ. කමක් නෑති ඔොන්නොහේ මීන්න කාලවත් තොයි තියගෙන සැප්ටික විඳවිඳ ඉන්න දෙන්න. මොකද මරනින් පස්සෙක් දිකට ඔයි පිරිසට දුක් විදිින තියෙන කියලා. මොද ඒ තරමටම පවුගොඩක් කරගන්නේ. නමුත් පින්ංහතුළ දැන්ගොය ඒ බාලයන්ගේ පෞකාර හැසිරීම ගැන පුදදුම වෙන්න දෙයක් නෑ මො දුජන්ාන්ස වැඩි හිට පපු කාලය පවා ඔය වගේ සිද්ධ ඕනතරන් සිදු වෙලා තියෙනවන නමුත් ඕකෙ තියෙන කණගාට වෙන තැන තමයි සමහරමී බන අහනවායයි කෙල හිතන සමහරයි පවා පින් ඔතුනි අපෙන් වීම සැනවනි ඕකයි ඒ විදිට කොහොමද සමහරලාට අහනවා හා මුදරණ මිනිමහමි බෝසත්වරේ පහ වෙලා තියන ඔබහන්සට අහඬ ලැබුණ සමහලටවන් විස්තර කර කියනවා හාමුදුරණමිනිම මෙහෙම බෝසත්වරේ පහළ වෙලා ඉින් දැන් ඒක එහෙම උනයිම් පස්සද ඔවුන් ඊලකට අහන්නමකක්දන්වද හාමුදුරුවනේ එහෙම කෙනෙකොට ඇත්තටම මේ මේ කාලෙ බෝසත්වෙන පොළුවන්ද එහෙම ඇත්තටම කෙනෙකොට බුදුවෙන්න පොළුවන්ද හාමුදුරුවණේ එහෙම ඇත්තටම මේ වගේ කෙනෙකොට රහත්වෙන පුළුවන්ද මෙහෙම ර්ගඵල ලබන්න පුොළුවන්ද ඒමයාන්නේ ඇත්තටම පංවතුන ඒ ඔන් අහන වි්‍යියත්්‍යක තමයි අපට ලොකහනුගාටුවක් ඇතිෙන්නේ අර හැසිරණ පිරිස ගැන නෙවෙයි ඒ අරවිතිට අහන පිරිස ගැන ඇයි ඒ එහෙම මිත්‍යාදෘෂ්ටියයක් ආවම ඒ මිත්‍යාදෘෂ්ටියය යම් ප්‍රමාණිකින් සත්‍යයි කියලා හරි හිතාගෙනන පිරිසක් කින්නවනඒ එක අහනු පිරිස දිහා දැක්කම එකන් එහෙමනි එහෙම වෙන්න පුළුවන්ද එකන දැන් ඒ පිරිස අහන විදිටම හිතෙනවා දැම් බැරි වෙලාවක්කොත් අපිනිකගේ මිනිසුන්ට කිවෝතිං සමහරලාටක වෙන්නත් පුළුවන් එහෙම කෙනෙක් ඉන්නත් පුළුවන් කියවගේ කිවෝතික් සමහරලාට උන් ඒකක් පිළිගන්න විදිට තම ඔෝගේ හැසිරීම තියෙන්නේ. ඇයි එහෙමවෙන්නේ. ධර්මයනු දන්නකමයි. පිංවතුන හරියට බුදුන්සරණ ගියපු ශාවකයකුටනං එහෙමවත් ඉතිෙන්නේ. ඉරි හරියට බුදුන්සරණ ගිහිල්ල නෑ හරියට ධර්මය දන්නේ නෑ කියන එක තම ඒකින් තේරෙන්නේ. නකෙටෙ හො දෝදාහරණයක් කියන්නම්? බුදුරජන්හන්සගේ කාල හිතියා පිං ොතුනි සූරම්බට්ට කෙක පාසකි. මේ උපාසකතුමා දවසක් බුදුරජන් වහන්සේ අත්තර මගදි මොුණ ගැහිලා ඒ භාගෙවතුන් වහන්සේගින් බනකතාවක් හනවා. මේ බනකතා වහපු උපාසකතුමා හොඳ ධර්මවබෝධයක් කරගෙන බුදුන් සරණ යනවා. එ උපාසකතුමා ගෙදරටිනවා බාගතුහන්සේ මොුණ ගැල ගෙදරටටිනවා ගෙදරට ආපු වෙලාවෙේදී බුදුරජන් වහන්ේ ෙදරදී වුණ ගැවුණ එකෙන්දැන් කලින් හමුවච්ච භාග්‍යතුන් වහන්සේ උපාසකතුමා ගෙදරටෙනකොට ගෙදරට වැඩලා දෙ උපාසකතුමාත් ඒේවෙලාවේ කලබලයට පත්වෙන දැන් කලින් දැකබපු භාගතුන් වහන්සේ ගෙදරටත් වැඩලන කියලා තිහහිමින්න ොළුවන් නිර්රදියෙන් හරි ඉති දැං ඒේලාවී බුදුරජන් වහන්සේ උපාසකතුමාට කියනවා කලින් නොඹට මාව මුණ ගෙහුණන මතකද උපසකතුමා කියෙන සාමිණි මතකයි. එතු ආහනමා උපාසක කලින් මම කියපු බණටික මතකද. එන සාවාමිනි මට මතකයි, ඔබාන්ස කියපු බනසිියල්ල මතකයි කිුවා. ඒවෙලාවිදි භාගතුන් වහන්සේ සුරම්බ්ට උපාසකතුමාට කියනවා උපාසකතුමනි මම ඒවෙලාවෙ කියපු ධර්ම කාරණාවල් වලින් යම් කොටසක් නුඹට ඒවෙලාව කියල දෙනමට අමත කුුණා කිව්වා අන්නේ අමතක වෙච්ච කාරර්නාාටික නැවත කියල දෙන්නේෙකු මම්මයාාවී මොනවද කියල දෙනෙන බැරි වෙච්ච්ටික උපාසික මංම මේලෝකෙ සියල්ල දුකයිකිව්වට සියල්ලම දුකනේ සැපයි කියෙල දේවල්ටිකක් තියෙනවා සියල් අනනිත්‍යයිකුවට සියල්ල මනිත්‍යයනේ නිත්‍යයි කියල දේවල්ටිකත් තියෙනවා සියල්ල මනාත්මයිකුවට සියල්ල මනාත්මන ආත්මයිකෙ දේවල්ටිකත් තියෙන න්නේ ටික කියල දෙන්නේකු මම්මයාාව ඒ විලාවම පිංවතුන උපාසකතුමා අ බුදු හාමුදුරුව වගේන්න කෙනාගේ දිහාාවට ඇංගිල දික්කරල කියනවා තෝ පාපී මාරය නේද කියලා බලන්න උපාසකතුමා මේ බුදුන් නෙවෙයි මේ මාරයා කියලා අඳුන ගාත්‍ය අභිකඥාව කකින්මත් ඉරදිියකකිංවත් නෙවෙේ ඔහු කියපු වච්චනකින් මොකද කියපු වච්චනේ අර මට අම්ත්තක වෙච්චික කියල දෙන්නාව කියපපු එක මුද බුදුන්සරණගිය පුපාසකතුමා දන්නවා බුද්දස්සනාම බලවාද වෙච්ච කතාවන්තිම බුදුවරංගල ලඟ වච්චන දෙකක්නේ යමක් වෙනව කියකිවුවොත් වෙනවාම තමයික මට මත්තක නැතිව වනාා, කලින් කියයදි මට පට ලැවනා, කලිින් කියඇදි මට වැඩි පුර කියවුුණ එහෙම වෙන්නේ කවදාවක්. යමක් කියවෝොත් කිව්වම තමයි. යනිසා අද ගුඩා දෙනෙක් පින් උත්තුන ඔයවගේ මිත්‍යයා දුෂ්ටිවල පටලවෙන්නේ ඒ හරි දර්ම බෝධයනැතිකම හිනං හිතනව තේරනවනේදමින් දර්මයෙන් නොදන්නාකම තමන්ගේ සංසාර් කොච්චර පාඩුවක්ද කියලා තෙනිසාපේ පින් උත්තු අදිමේ දේශනාවතුළිින් අබෝධ කරගන්න, පිංහුතුම් පොළුවන් තරම්මි බනාහන්න. ධර්ම ශ්‍රවණය කළේ ධර්මාාවබෝධය ලබාගන්න. එතකොට ඔයි වගේ මිත්‍යා දුෘෂ්ටිකෝස්තාව ලක්ෂ ගානක් මේ පොළොේ පහලෝනත් අපේ පින් උතුන්ගේ මිති්‍යයා දුෘෂ්ටිකෝ දිහා දැකලා පවු කරගන්නේ නෑ. ඔන්ගේ සරණ පතන්නේ නෑ. තිය නිසාම ලැබිච් අවස්ථාවේ ධර්මාවබෝධය කරගන්න අපි පින් උතුන් හැමදිනාටම ශක්තිය ලැබේවායකෙන ප්‍රාර්ථනාවෙන් අපි දේශනාව නිමාවට පත් කරනවා. ෙමනගත් දවසරැස්ක කරගතු සීළොම පං. පින් තු හැමදි නාටම න ෝදැන් කරවා නෙ නාලිකාේ සබාපතිතු මන්ටත් සාමාන්න දිකාරතුන්ටත් කාරිමන් ල පිංගත් හැමදි නාටමත් ස් ියල පිං නමෝදන් වේවා ඔබාප හැමදිනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරීෙන්, සුක සසාහගත ප්‍රතිපදවිං. උතුම් චතුරාරි සතති ධර්මියය අවබෝධ කරගන්නට මේ උදාර කු සලානි සංසධර්මය පාරමී ධර්මයක්ම වේවායි. සාධ සාධ සාධు කියಯ பிரరాාර්ථනා කර ආකාසට්ටහා చබුම්මට්ටහා දේවානාග මහිද්දිිකා පഞන්ත අනුමෝதிත්වා චරන් රක්කන්තුు සම්මා සම්බුද්ධ සාසනං චරන්රකන්තු සම්මා සම්බුද්ධ දේசනං චරන්රකන්තු සම්මා සම්බුද්ධ සාාවකන්.